දිනය පසුකිය 27 වෙනි ඉරිදාය දහවල් කෑමට පෙර පුවත්පතක් බලමින් සිටි ගාල්ල තැපැල් කාර්යාලයේ සේවය කරන ගුණතිලක පතිරණට දුරකථන ඇමතුමක් ආවේය. ඒ ඔහුගේ නැගණිය විවාහ වී සිටින ඥාති සොහොයුරාගෙනි. අයියේ ලොකු කරදරයක්. ශාමලා දුවයි සශික පුතයි මැලේසියාවේදී ඇක්සිඩන්ට් වෙලාලු. මොනව අමාරුයිද? පොඩියකීට කොහොමද? ගුණතිලකගේ පැණයට බාල ඥාති සොහොයුරාගෙන් පිළිතුරක් නොවිය. මල්ලි, ඇයි මොකද? මොකක්ද වෙලා තියෙන්නේ? ගුණතිලක කලබලයෙන් යලිත් විමසන්නට විය. අයියේ අයියේ, දෙන්නම නැති වෙලා. පොඩි දරුවා ස්පිරිතාලෙලු. එක්වරම ඇති වූ කම්පනය වාවා ගැනීමට අසීරු වූවත් විනාඩි කිහිපයකින් පියවි තත්වයට පත් ගුණතිලක වහාම ඇඳුමක් ඇඟලා ශාමලාගේ පියාවන සිරිල් ශාන්ත හමුවට ගියේය. සියලු දෙනා ශාමලාගේ පියාවන සිරිල් ශාන්තට සිදුවීම දැනුවත් කළේ ඔහුගේ සිත සැනසෙන ලෙසිනි. ඔවුන්ට මතුව ආ ලොකුම ගැටලුව වූයේ ශාමලාගේ මව වන රූපා රංජනී පතිරණට මේ සිදුවීම පවසන්නේ කෙසේද යන්නේ. ශාමලා පවුලේ සිටි එකම දරුවාය. ඇය ගැන මාපියෝ විශාල බලාපොරොත්තු තබා සිටියහ. ඒ බලාපොරොත්තු කෙසේ වෙතත් තම එකම දියණිය මියගිය බව පවසන්නේ කෙසේද යන්න යන ගැටලුවට ඔවුන් බොහෝ වේලාවක් විසඳුමක් සොයන්නට විය. කෙසේ හෝ ඒ බව දැනුම් දෙන්නට ඔවුන්ට සිදුවිය. ඉරිදා පස්වරුව වන විට ශාමලා සහ සශික පදිංචිව සිටි වදුරබ කුබල මලහේනේ අංක 35 නිවසින් නැග ආ ශාමලාගේ මව වන රූපා රංජනී පතිරණගේ විලාපය අවට සියලු දෙනා ඒ නිවසට ගෙන්වන්නට සමත් විය. වදුරබ කුඹල මලහේන ගමටම ආලෝකයක් බඳු ශාමලා රංගනී හා ඔහුගේ ස්වාමි පුරුෂයා වූ සශික රංගොඩ මැලේසියාවේ ක්වාලාලම්පූර්හි රියා අනතුරකින් මියගොස් ඇති පුවත විනාඩි කිහිපයකින් ගම පුරාම පැතිර යන්නට විය. ඒ වන විට මෙරට මාධ්‍ය මකින්ද මැලේසියාවේදී තරුණ පරිගණක ඉංජිනේරු යුවලා අනතුරකින් මියගිය පුවත ප්‍රචාරය වෙමින් තිබුණි. ඒ විදේශ කටයුතු අමාත්‍යංශයේ විසින් ලබා දු නිල පුවතක් ලෙසිනි. මේ අනතුරින් ශාමලා සහ සශිකගේ සිව් හැවිරිදි දියණියද තුවාල ලබා රෝහල් ගත කර ඇති බවද සැලවිය. මේ සම්බන්ධ පුවත දෙවනුව ලැබුණු ශාමලා රංගනීගේ මාමාගෙන් අපි තොරතුරු විමසුවෙමු. ශාමලා රංගනී කියන්නේ මගේ නංගිගේ එකම දුව. ගිය අවුරුද්දේ රට ගියේ. මේ රටේ ඉඳලා ලැබෙන පඩියෙන් වැඩ කරගන්න අමාරුයි කියලා. එයා කිහින් ටික දවසකට පස්සේ මහත්තයත් පොඩි දුවත් එක්ක මැලේසියාවට ගියා. සශික පුතා රාජකීය ඉඩමක් ගත්තා. දුවයි පුතයි දෙන්නම එකතු වෙලා ඒකේ ගෙයක් හැදුවා. ඒකේ වැඩ ඉවර කරගන්නත් බැරි වුණා. ළඟදී පදිංචියට යන්න හිටියත් වැඩ ඉවර නැති නිසා ඒවට ගත්ත ණය එහෙම ගෙවන්න තියෙන හින්දාත් රට යන්න තීරණය කළා. දෙන්නම මැලේසියාවේ හිටියේ. ඒ ඉන්න අතරේ තමයි මේ අනතුර වෙලා තියෙන්නේ. පහුගිය 21 වෙනිදා සෙනසුරාදා රෑ චූටි දුවත් එක්ක එළියට ගිහින් මෝටර් සයිකලයකින් එද්දි මෙයාලා නැවතිලා ඉන්න ගෙදරට මීටර් 500ක් වගේ දුර තියෙද්දි අධික වේගයෙන් බීමතින් මෝටර් රථයක් පැදවාගෙන ආපු අය මේ දෙන්න ගමන් කරපු බයිසිකලේ හප්පගෙන ගිහින් තියෙනවා. හැප්පෙනකොට දරුවා විසි වෙලා ගිහින් තුවාල වෙලා බේරිලා තිබුණත් මේ දෙන්නව රෝහලට ගෙනිච්චත් වැඩක් වෙලා නැහැ. දෙන්නම එතනම මියගිය බවයි අපට දැනගන්න ලැබුණේ. සිද්ධිය දැනගෙන එහි රස්සාවක් කරන සශිකගේ අයියා පුළුවන් හැම දෙයක්ම කරලා දරුවා ගැනත් හොයලා බලලා ඉරිදා දවල්ට තමයි මගේ ඥාති මල්ලි කෙනෙකුට පණිවුඩේ කියලා තිබුණේ. එයා මට කිව්වා. පස්සේ අපි ශාමලාගේ තාත්තට පණිවුඩේ කියලා අම්මට පණිවුඩේ කියන්නේ කොහොමද කියලා කල්පනා කළා. තමන්ගේ එකම දුව නැති වුණු තාත්තාට ඇති වුණු දුක ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහෙනි. ඒ වුණත් අපි කොහොම හරි එයාට දරා ගන්න පුළුවන් වෙන විදිහට හිත හැදුවා. කොහොම හරි අම්මට පණිවුඩේ කියන්න උනා. එයාගේ විලාපය ඉදින් අපි බලාපොරොත්තු වුණා. අම්මා කෙනෙකුගේ දුක එහෙම තමයි. අදටත් එයා කන්නේ බොන්නේ නැතුව දුක වාවා ගන්න බැරිවයි ඉන්නේ. ක්වාලාලම්පූර් රෝහලේ හිටපු චූටි දියණිය පහුගිය බ්‍රහස්පතින්දා රෑ රෝහලින් දිවසට අරගෙන ගිහින් තියෙනවා සශිකගේ අයියා.
සශිකගේ අයියත් කුවාලාලම්පූර්වල තමයි වැඩ කරන්නේ. එයා තමයි එහෙ ඉඳලා අනෙක් අයත් එක්ක මේ සේරම කරන්නේ. එයා චූටි දරුවත් එක්ක ලංකාවට එනවා. දුවගෙත් පුතාගෙත් දේහ ගෙනල්ලා දෙන්න කියලා අපි විදේශ සේවා නීති කාර්යාංශයෙන් හා විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් කරපු ඉල්ලීම්වලට අනුව කී සිකුරාදා රෑ වෙනකොට දේහ ගෙනත් දෙනවා කියලා කිව්වා. ශාමිනා ලොකු මහත් කරලා හදපු අම්මට දැන් එයාගේ චූටි දුවගේ බාරකාරයා වෙන්න වෙලා තියෙන්නේ. මෙවැනි අවාසනාවන්ත ඛේදවාචක සිදුවන විට නොඑක් පෙරනිමිති මෙන්ම අසුබ ලකුණුද පහළවන බවට ජනවහරේ එන කතා අප අසා ඇත. ශාමලාගේ හා සශිකගේ අකල් වියෝව සිදුවන මොහොතේද ශාමලාගේ මහගෙදරත් මාමාගේ ගෙදරත් එබඳු සිද්ධීන් දෙකක් සිදුවීමද විශ්මය ජනකය. මැලේසියාවේ මේගොල්ලන්ට අනතුරු වෙන වේලාවේ මෙහි හරි පුදුම සිද්ධි දෙකක් වුණා. එදා රෑ 11 මාරට විතර මය ගෙදර දුම්මැස්ස කඩාගෙන වැටුණා. ඔය වෙලාවෙම ශාමලාගේ අම්මගේ ගෙදර, ඒ කියන්නේ මගේ නංගිගේ ගෙදර ඉස්සරහ දොරට හයියෙන් ගහන සද්දයක් ඇහිලා පිටිපස්සේ දොරටත් හයියෙන් තට්ටු කරලා දොරවල් ඇරලා බලද්දි කවුරුවත් ඉඳලා නැහැ. ඔය වෙලාවෙම තමයි මේගොල්ලන්ට අනතුරු වෙලා තියෙන්නේ. මේව හරි පුදුම දේවල්. ශාමලාගේ මාමා කියාගෙන ගියේ මා සිතද තිකැස්මට ලක් කරමිනි. සශික රංගොඩගේ ගම ඉම දූවය. ඔහු ගාල්ල සාන්ත ඇලෝසියස් විදුහලේ අධ්‍යාපනය ලබා කොළඹ විශ්වවිද්‍යාලයෙන් මෘදුකාංග ඉංජිනේරු උපාධිය ලබා ඇති අයකි. මිය යන විට සශික 35 වැනි වියේ පසු විය. ඔහුගේ ආදරවන්තිය වී සිටි ශාමලා රංගිනී සමග විවාහ වී තවමත් වසර 6-7ක්වත් නැත. ඇය මිය යන විට 32 විරිදි වියේ පසු වූවාය. දෙදෙනා විවාහයෙන් පසුව ශාමලා රංගිනීගේ නිවසේ නැවතී ඇත්තේ ශාමලා එම පවුලේ එකම දරුවා වූ නිසාය. මෙරටදී ලැබෙන වැටුප එදිනදා කටයුතු වලටවත් ප්‍රමාණවත් නොවන බව පවසා ඔවුන් විදේශගත වීමට කටයුතු කර ඇත. ශාමිලා රංගනි පාසල් සමයේ සිට අධ්‍යාපනයේ මෙන්ම විෂය බාහිර ක්‍රියාකාරකම් වල කැපී පෙනෙන දස්කම් දැක්වූ සිසුවියක් වූවාය. ඇය වරෙක විදුහලේ හොඳම සිසුවියක ලෙසින්ද සම්මාන ලැබුවාය. තවත් විටෙක විෂය බාහිර ක්‍රියාකාරකම් වෙනුවෙන් සම්මාන ලැබුවාය. ගාල්ලේ අනුලාදේවි විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඇය මොරටුව විශ්වවිද්‍යාලයෙන් පරිගණක ඉංජිනේරු විද්‍යා උපාධිය ලබා මෙරට වසර 5ක් පමණ සේවය කර පසුව මැලේසියාවට ගොස් තිබේ. එහි බැංකුවක මෘදුකාංග ඉංජිනේරුවරියක ලෙස ඇය එරට රැකියාව කරන අතරම ස්වාමියාත් කුඩා දියණියත් එරටට ගෙන්වාගෙන තිබේ. ගාල්ල ශාන්ත ඇලෝසිස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇති සශික කොළඹ විශ්වවිද්‍යාලයේ පරිකරක උපාධිධාරියකි. සති අන්තයේ නිවාඩු දිනයක් වූ පසුගිය 21 වැනිදා සෙනසුරාදා ඔවුන් දෙදෙනා සිව් හැවිරිදි දියණිය සමග පිටතට ගොස් යළි රාත්‍රී නවාතරට එමින් සිටියදී බීමත් රියදුරෙකු විසින් මේ අනතුර සිදුකර ඇති බව වාර්තා වේ. අදාළ රතේ රියදුරා අත්තඩංගුවට ගෙන බන්ධනාගාරගත කර ඇති බවටද වාර්තා වේ. පසුගිය ඔක්තෝබර් මස ශාමලා මෙරටට පැමිණ ඇත්තේ සිව් හැවිරිදි දියණියද සමගය. සිය ස්වාමි පුරුෂයා නොවැම්බර් මස එන බව ඇය එහිදී පවසා ඇත. තම එකම දරුවා හා බෑණනුවන්ගේ අකල් වියෝවෙන් වැළපෙන රංගනීගේ මව වන 55 වී ඇති රූපා රංජනී පතිර තවමත් වාවාගත නොහැකි ශෝකයෙන් යුතුව සිටින්නීය. ගාල්ලේ අනුලාදේවි බාලිකා විද්‍යාලයේ හිටපු දක්ෂම දරුවෙක් තමයි මගේ දුව. කවදාවත් ගුරුවරු කිසිම පැමිණිල්ලක් කරලා නැහැ. ඉස්කෝලෙන් පස්සේ මොරටුව විශ්වවිද්‍යාලයෙන් පරිගණක උපාධිය ලබලා මෙහි ආයතනයක අවුරුදු 5ක් විතර වැඩ කළා. එයාලගේ පඩියෙන් බදු අය කරන්න ගත්තට පස්සේ පඩියෙන් ගොඩක් හැපෙන නිසා ඒක ප්‍රමාණවත් නැහැ කියලා දුව කිව්වා. ඒක නිසා මෙහි හිටියොත් චූටි දුවට උගන්වන්නවත් ලැබෙන්නේ නැහැ කියලයි එයා රට ගියේ. එයා ගියේ ගිය අවුරුද්දේ ඔක්තෝබර් 9 වැනිදා. පස්සේ සශික පුතා චූටි දුවත් එක්ක ගියා. ඒ ගිය අවුරුද්දෙම නොවැම්බර් මාසේ. එයාලා ගියාට පස්සේ දැනුණු පාළුව කාන්සිය නිවාගත්තේ ඒ අයගේ අනාගතය ගැන හිතලා. දුවගේ මුල්ම පඩිය මට එවලා තිබුණා දඹදිව යන්න කියලා. දුව වගේම පුතත් මට සැලකුවේ එයාගේ අම්මට වගේ. කිසිම වෙනසක් නැහැ. මේ දෙන්න මතු උපදින භවයක මගේම දරුවෝ වෙන්න ඕනේ. පහුගිය 12 වැනිදා බ්‍රහස්පතින්දා පුතා කතා කරලා කිව්වේ එයා ලබන මාසේ ලංකාවට එනවා කියලා.
එයාව ගන්න එන්න කියලාත් කිව්වා. එහෙම කියලා දවස් කීයද ගියේ. සෙනසුරාදා හවස එළියට ගිහින් නැද්දි බීමත් මිනිහෙක් එළවපු කාර් එකක මෙයාලගේ මෝටර් සයිකලේ හැප්පිලා. ගෙදරට මීටර් 500ක් වගේ තියේදි තමයි අනතුරු වෙලා තියෙන්නේ. මගේ දරුවෝ දෙන්න මට නැති වුණා. පියාවන සිරිල් ශාන්තද කලක් විදේශගතව සිට මෙරටට පැමිණ ඇත්තේ දියණියගේ උසස් අධ්‍යාපන කටයුතු, විවාහ කටයුතු ආදිය ගැන සොයා බැලිය යුතු නිසාය. දැනට වදුරබ ටයර් අලෙවි සැලක් කරගෙන යන ඔහු සිටින්නේද දැඩි ශෝකයෙනි. දරුවෝ දෙන්නම දැන් නැති වෙලා. ඒක නිසා දැන් මේ ගැන කතා කරලා වැඩක් නැහැ. එයාලා වෙනුවෙන් මොනවා ලැබුණත් ඒ ජීවිත අපිට ආයෙත් ලැබෙන්නේ නැහැ. ඒ දෙන්න වෙනුවෙන් පුංචි දුව බලා ගන්න එක විතරයි අපිට දැන් තියෙන්නේ. දරා ගන්න බැරි වුණත් හිත හදා ගන්න බලනවා. වෙන කරන්න දෙයක් නැති නිසා. සශික ලබන මස මෙරටට පැමිණ සිය නිවසේ වැඩ කටයුතු ගැන සොයා බලා යලි මැලේසියාවට යාමේ අරමුණින් සිටියද ඔහුට යලිත් නිරුපද්‍රිතව මෙරටට පැමිණීමට ලැබුණේ නැත. සිය තරුණ භාර්යාවද සමගින් නිසලව පැමිණීමට සිදුව ඇත්තේ වයස අවුරුදු 4ක් වන කුඩා දියණියට මව්පියන් නොමැතිව තනිව දිවි ගමනට මුහුණ දෙන්නට ඇතිවන තත්වයක් යටතේය. සිද්ධිය සැලවීමත් සමගම කොළඹ විශ්වවිද්‍යාලයේ හා මොරටුව විශ්වවිද්‍යාලයේ පරිගණක උපාධිය හැදෑරූ සහෝදර සරසව සිසු සිසුවියෝ වදුරප නිවසට පැමිණෙති. වියෝබූ සිය සහෝදර සකයාට අවසන් ගෞරව දැක්වීම පිණිස ඔහු දැන් සූදානමින් සිටිති. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ගාමිණී සෙනරත්යාපා පැවසුවේ ශාමලා රංගනී මෘදුකාංග ඉංජිනේරුවරියක ලෙස මැලේසියාවේ සේවය කිරීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී ඇති අයකු බවත් ඇයගේ මිය යාම සම්බන්ධයෙන් පවුලේ ඥාතීන්ගේ ඉල්ලීම අනුව අවශ්‍ය පියවර ගෙන ඇති බවයි. එමෙන්ම ඕන් වෙනුවෙන් කාර්යාංශ මට්ටමින් සිදු කළ හැකි සියල්ලම සිදු කරමින් සිටින බවත් ඒ අනුව දේහයන් කඩිනමින් මෙරටට ගෙන්වීමට කටයුතු යෙදූ බවත් ඔහු පැවසුවේය. කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ්‍ය නානායක්කාර පවසා සිටින්නේ අගතියට පත් පවුලේ අය වෙනුවෙන් තම ශෝකය පළ කරන අතර රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ඔවුන් වෙනුවෙන් අයවිය යුතු වන්දි මුදල් ආදිය ලබා දීමට කටයුතු යොදන බවයි. මේ පිළිබඳව ඔබගේ අදහස් පහතින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.